නායකයා වනවාස මැතිතුමනි මෙම රැස්වීම සංවිධානය කළ මේ ප්‍රදේශයේ නායකයා සුගත් පතිරණ මැතිතුමාගේ අවසරයි. සමාවෙන්න අතිපූජ්‍ය සංඝරත්නය මම අවසර ඉල්ලා සිටිනවා. ඊළඟට මේ ස්ථානයේ ඉන්නවා මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් ගාමිණි තෙන්නකෝන් මැතිතුමා, අනිකුත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන අධිකාරියේ සියලුම මහත්වරුන් මහත්මියන්ගෙන් අවසරයි. මේ ස්ථානයේ ඉන්න මාලිගා තැන්න ප්‍රදේශයේ ආදරණීය ජනතාව, සියලුම දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන් සියලු දෙනාගේම අවසරයි. මම අද මේ දිස්ත්‍රික්කයේ කරන රැස්වීම මාලාවේ තම දිස්ත්‍රික්කයේ පිටට නොයන්න තීරණය කරා. ගම්පා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න තියෙන අවශ්‍යතාවය නිසා ඒකේ පළවෙනි රැස්වීම තුන තමයි අපි අද මීරිගව කරන්නේ. මේක ඉවරලා මම යනවා දූලපිටියේ රැස්වීමකට. දැන් මේ රැස්වීම වලට යනකොට අපට ජනතාව ඉතා උද්‍යෝගයෙන් මේකට සහභාගී වෙනවා වගේ පේනවා. ඊට කලින් රැස්වීමේ හිටියා 115 දෙනෙක්. මේ රැස්වීමේ මීට පැය බයකට ඉඳි ඉස්සෙල්ලා ගියා 135 දෙනෙක්. පයිතන්න මේ වෙනකොට 150කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රතිචාර අනුව මට පෙනෙන්නේ වෙන වෙන නොයෙක් බලවේග හිතාගෙන හිටියත් මේ මැතිවරණය දිනනවා කියලා ගමක රැස්වීමක් මේ ධර්මයට සාර්ථක වෙනවා කියන්නේ මගේ දේශපාලන ජීවිතේම රැස්වීම් 1000ක් විතර දැකලා තියෙනවා. ජනාධිපතිවරණ වේදිකාවල රැස්වීම් 300ක් විතර කතා කරලා තියෙනවා. මගේ අත්දැකීම් අනුව මේ මැතිවරණය අනිවාර්යයෙන්ම තවුන්නාසලා ජයග්‍රහණය කරයි. ජනතාවගේ උද්‍යෝගය තියෙනවා. ජනතාව මේ ස්ථානයේ ඉතා කැපවීමකින් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට වටේ යනකොට ජනතාවගේ මූණු දැක්කම ජනතාවගේ මූණු වලින් කියවෙන්නේ තමුන්නාසලා ඉතාම කලකිරීමකින් මේ කාලේ ජීවත් වෙනවා කියන එක. හිනාවෙන්න උත්සාහ කරාට මූණ බැලුවම පේනවා ජනතාව පීඩාවට අහුවෙලා, ආර්ථිකයේ පීඩාව දරා ගන්න බැරුව කලකිරීමකින් සංකාවෙන් සන්තාපයට පත් වෙලා අවිනිශ්චිත භාවයකින් ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. තමුන්නාසලා දන්නවා අද අපේ රට පත් වෙලා තියෙන තත්ත්වය. අපේ දරුවන්ට කන්න බොන්න නැහැ. පාසල් ලැබුම්ට අවශ්‍ය පොත් ටික ගන්න දෙමාපියන්ට සල්ලි නැහැ. ඒ වගේ බිල අධිකයි. පාසල් දරුවාගේ ඇඳුම් පැළඳුම් ගන්න බෑ. විදුලි බිල ගෙවා ගන්න බෑ. ජල බිල ගෙවා ගන්න බෑ. ගෑස් බිල ඉතා අධිකයි. බයිසිකල් එකට ටයර් එකක් දා ගන්න බෑ. ත්‍රී වීල් එකට පෙට්‍රල් ටික ගහ ගන්න බෑ. ව්‍යාපාර කඩා වැටෙනවා. මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර දැන්ට කඩා වැටලා විරගියා වැඩි වෙනවා. දැන් මේ බදුකම නිසා ජාතික ව්‍යාපාර ආදියට කනකොක හඬන්න පටන් අරගෙන. අනිත් පැත්තෙන් අපේ රට ලෝකෙටම ණය වෙලා තියෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. ලෝකයා හමුවේ අපේ මාතෘභූමිය බංකොලොත් රටවල් අතලොස්සට වැටිලා තියෙනවා. එතකොට මේ රටේ ජීවිතය දුෂ්කරයි. අපට ඈත අතීතයේ ඉදිරියේ වුණත් ආලෝකයක් තාම පේනවා. මේ වෙනකොට මේ රටේ වර්තමාන ජනාධිපති අපේ ඉස්සර නායකයා. එතුමා මේ කාලේ ඉතාම බොහොම විනෝදයෙන් ඉතාම සුඛවීරණ ජීවත් වෙනවා. අපි දැක්කා මලගෙවල් වල යනවා එංගලන්තේ. එක එක රටවල් වල සංචාරය කරනවා. විදේශවල ප්‍රබලව ඇවිල්ලා එතුමා හම්බෙලා කතා බහ කරනවා. අපි දැක්කා නිදහස් දිනයේ කුස්සමරන ජනතාවට පිළිකා රෝහලේ බෙහෙත් නැහැ. ජාතික රෝහලේ බෙහෙත් නැහැ.
ලදරු රෝහලේ බෙහෙත් නැහැ. එහෙම තියෙද්දී එතුමා ඉතා විශාල ඉදාතු උත්සවයක් සමරුවා මිලියන 300ක් කෝටි 30ක් පමණ වැය කළා. එතකොට මේකෙන් පේනවා මේ නායකයින් ජනතාවගේ හදගැස්ම දන්නවද? ජනතාව වෙනුවෙන් කැක්කුමක් තියනවද? එහෙම නැත්නම් නිකන් සුඛ විහරණේ උඩ පැන පැන ඉන්නවද? එතුමාට ආර්ථික සැලැස්මක් නැහැ. අපි දැක්කා ඉන්දියාවෙන් ඉල්ලා ගත්තා ඩොලර් බිලියන 3ක්. ඩොලර් කෝටි 300ක්. ඒක මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන ඩොලර් මං හිතන්නේ ඒකෙන් 10 එකක් වක්. ඒක නිකම්ම කාලා බීලා ඉවර කරා. එතුමා හිතා වෙන ටුවස් කොහෙන් හරි හිඟා කරනවා. මේ පැත්තේ මොන හරියක් ගෙනත් දෙනවා. ජනතාව බඩගින්නට කනවා බොනවා. නමුත් ලෝකෙට තවත් ණය වෙනවා. දැන් IMF කියලා සින්දුවක් කිය කියනවා. මේ රටේ කුඩා දරුවෙක්ගෙන් එහුවත් දැන් IMF කියන වචන තුන වචනේ දාන්න. ඊළඟට IMF කියන එනවලු ඩොලර් බිලියන 2.9ක්. ඒක ඉවර කරන්න එතුමාට ඕන නම් අවුරුද්දක් යාවි. ඒ ආරෙන් ආර්ථික සැලැස්මක් නැහැ. එතකොට මට පේන විදියට තමුන්නාසයලා මේ දුක විඳිනවා දැන් අවුරුද්දක් පුරාවට. මේ වගේ තව රටක් තියෙනවා ලෝකේ. ලෙබනන්. ලෙබනනේ දැන් අවුරුදු 3ක් මේ විදියට දුක් විඳිනවා. ලෙබනනයත් ලෝකෙට ණය වුණා. ණය ගත්තා. ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරා. ඒවායින් කොමිස් ගැහුවා. ඊට පස්සේ ජීවන වියදම උඩට ගියා. ජනතාවට බදු ගැහුවා. තවුන්නාසයට වගේම දරා ගන්න බැරි ජීවන වියදමක් ආවා. අද ඒගොල්ලන්ට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ලෙබඩනේ අද වෙනකොට විදුලිය තියෙන්නේ පොහොසත්තුන්ට විතරයි. පයිප් ජලය තියෙන්නේ පොහොසත්තුන්ට විතරයි. ගෑස් තියෙන්නේ පොහොසත්තුන්ට විතරයි. මේ පාලකයෝ මේ විදියට පාලනය කරොත් තමුන්නාසයට තව අවුරුදු දෙකක් යනකොට අවුරුදු දෙකක් නෙවෙයි මේ අවුරුද්ද අන්තිම වෙනකොට ලෙබඩනේ තත්ත්වය තමුන්නාසයටපත් වෙනවා. මේක තමුන්නාසලා තේරුම් ගන්න ඕන. එතකොට මේ රට විනාශ කරව මදිවට මේ පාලකයන්ට ගොඩ දාන්න සැලැස්මක් නැහැ. ඒගොල්ලන්ට දැක්වක් නැහැ. අපේ රට මේ තත්ත්වයට වැටලා තියෙන්නේ මේ රටේ දේශපාලනඥයෝගේ කල්ක්‍රියාව නිසා. හුඟක් වේදිකාවල මට ඇහෙනවා දේශපාලන ප්‍රබලය. මේ දවස්වල මේ පැත්තෙත් ඉන්නවා, හැම පැත්තෙම ඉන්නවා. අතීතය ගැන හුඟක් ආඩම්බරෙන් කතා කරනවා. මහවැලිය හැදුවේ අපි කියනවත් ඇහෙනවා. ඊළඟට කියනවා කන්නංගර මහත්තයා තමයි නිදහස් අධ්‍යාපනය දුන්නේ කියලා කියනවා ඇහෙනවා. ඊළඟට තවත් කියනවා මොනවා හරි අපි දුන්න අරක දුන්න මේක දුන්න ඇඟලුම් කර්මාන්ත කෙනවා ඔයගේ ගොඩාක් දේවල් කියනවා. ඒ අතීත කට්ටිය කරපුවා. අපි අතීත කට්ටිය කරපුවා තවුන්නාසලට කීකේ හිටියා කියලා. ඔයගොල්ලන්ගේ බඩ පිරෙන්නේ නැහැ. මේ රට ගොඩ යන්නේ නැහැ. එහෙමනම් මම හැමදාම කතාවල අතීතය ගැන කතා කිරීම මම නවත්තලා තියෙනවා. මම කතා කරන්නේ වර්තමානය ගැන, අනාගතය ගැන. වර්තමානය අවබෝධ කරගත්තොත් අනාගතය ගොඩනගා ගන්න පුළුවන්. අතීතය ගැන කතා කර කර හිටියොත් අපි මහවැලිය හිටු හින්දා අපිට ඡන්දෙ දෙන්න කියලා ඔබතුමාලා ගිහිල්ලා කිව්වොත් ජනතාව හා හොඳයි මහත්වෝ කියාවි. හැබැයි ඡන්දෙ දෙනවට ෂුවර් නැහැ. ඒක අන්න තමුන්නාසෙලා වර්තමානයේ ජීවත් වෙන්න අනාගතය ගැන කල්පනා කරන්න. මේ රට මේ තත්ත්වයට පත් උනේ දූෂිත දේශපාලනඥයෝ නිසා. ඒගොල්ල දූෂිතයි අවභාවිතාව මේ රට ගිලගත්තා. මේ රටේ බහුතරයක් ඉන්නේ මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 13යි. ඒකෙනුත් දෙකමාරක් වැලිකඩ. නමුත් මම හිතනවා මේ රටේ මහාචාර්ය කෙනෙක් වෙන්න උනත් එක්කෙනෙකුට කාට හරි යන්නේ උනන්දුව තියනවා නම් අවුරුදු 10යි. අවුරුදු 10කින් 13කින් පුළුවන් ලේසියෙන් මේක මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. දේශපාලනයට එන්න ඉස්සෙල්ලත් අපි දේශපාලනඥයෝ ගොඩක් ආශ්‍රය කරා. මම 89 මේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියලා ඉන්නේ. එතකොට මට වයස 38යි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා බටලන්නේ. ඒ කාලෙත් අපි ඒගොල්ලෝ අඳුරනවා. ඒකන්ද මේ හැමෝගේම කල්ක්‍රියාව ගැන අපට දීර්ඝ කාලයක අවබෝධයක් තියෙනවා.
එතකොට මේ දේශපාලනඥයෝන්ගේ මට තේරිලා තියෙන විදිහට පාර්ලිමේන්තු මට්ටම වෙන්න පුළුවන් පළාත් සභා මට්ටම වෙන්න පුළුවන් ප්‍රාදේශීය මට්ටමේ පාට පක්ෂ ભેදයකින් තොරව මම හිතනවා අපේ පක්ෂය අලුත් පක්ෂයක් හින්දා අපේ පිරිස සාමාන්‍යයෙන් සංසන්දනය කරොත් අපේ පිරිස අනිත්‍යයට වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා හැබැයි පාට පක්ෂ ભેදයකින් තොරව මේ රටේ දේශපාලනඥයන්ගෙන් 150ක් දූෂිතයි ඒගොල්ලෝ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ සල්ලි හම්බ කරන්න ජාවාරම් කරන්න වැලි පටවන්න තැබෑරුම් ගන්න ගල් කඳු කපන්න එහෙම නැත්නම් කසිප්පු පෙරන්න ඒ වගේ ඒගොල්ලෝ ජාවාරම් කරලා සල්ලි හම්බ කර ගන්නවා දේපළ උපයා ගන්නවා බැංකු ගිණුම තර කර ගන්නවා ඒගොල්ලෝ සුභ වේරණේ ජීවත් වෙනවා ඒක තමයි මේ රටේ යථාර්ථය දේශපාලනඥයන්ගෙන් 150 තව ඉන්නවා 135ක් විතර ඒගොල්ලෝ හොරගම් කරන්නේ නැහැ හැබැයි ඒගොල්ලෝ මෙලොව රහකයි හොරගම් කරන්නේ නැහැ ඒගොල්ලෝ දේශපාලනයට අවිල්ල තියෙන්නේ ප්‍රභූවරු වෙන මොකද මේ ප්‍රභූවරු නාම ඕන තැන ගියාම අපිට ඉස්සරහ පේළිය පුටුවක් හම් වෙනවා පොලිං වල බඩ ගන්න වෙන්නේ නැහැ උගක් තැන් වල පස්ස දොරෙන් යන්න පුළුවන් අපි ආව කොහේ රතිඤ්ඤා පත්තු කරනවා අපිට බුලත් හුරුල්ල දෙනවා තවාර තැඟල නැට්ටුවොත් තරණම් ගහනවා ඉස්සර අපේ පුටුවක් හම්බෙනවා බෝට්ටල අපේ නම් ගහනවා එතකොට මේගොල්ලන්ට ප්‍රභුවරු වුණාම ඒගොල්ලෝ තවත් ආඩම්බරෙන් ජීවත් වෙනවා ඒක තමයි සමහරු දේශපාලනෙන් ලබාගෙන තියෙන්නේ හැබැයි ඒගොල්ලන්ට රටේ ජනතාව ගැන කැක්කුමක් නැහැ තමුන්නාසලා කනවද බොනවද කියලා ඒගොල්ලන්ට අදාළ නැහැ හරියට දේශපාලනඥයෙක් වුණාම අපේ රටේ ඉන්නේ 11යි මහිතන 15ක් විතර ඉන්නවා දේශපාලනඥයෙක් වුණාම ඉස්සෙල්ලම රටට ආදරේ වෙන්න ඕනේ තමාගේ ගමට ආදරේ වෙන්න ඕනේ තමා ජීවත් වෙන දිස්ත්‍රික්කයට ආදරේ වෙන්න ඕනේ ඊළඟට ඇගේ කැපවීමක් තියෙන්න ඕනේ එයා යන්නේ ජනතාවගේ හදගස්ව දෙනෙන්න ඕනේ එයා නිර්මාණශීලී වෙන්න ඕනේ එයාට මොකක් හරි දැක්මක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් මේ දේශපාලනඥයාගේ වැඩක් නැහැ ඔබතුමා කිව්වා ඔබතුමා පෙදරේරුවේ ඒකන්ද වියත් වැඩක් නැහැ උපාධිධාරීන් වැඩක් නැහැ ඔබතුමාට ඡන්දෙ දෙන්න කියලා මම මෙහෙමයි විශ්වාස කරන්නේ උගතෙක් කුර පලියට ආචාර්ය කෙනෙක් මහාචාර්ය කෙනෙක් කුර පලියට එයාට දැක්මක් තියෙන්න බෑ සමහරවල් දැක්මක් කියන්නේ වෙනම කතාවක් දැක්මක් ගොඩ නැගෙන්නේ බුද්ධිය එක්ක විසත් උපාධියත් එක්ක නෙවෙයි ඒකන්ද උපාධිධාරීන්ට දැක්මක් තියෙන්න පුළුවන් බුද්ධියක් තියෙන්න පුළුවන් නමුත් මේ දෙක නැත්නම් උපාධිධාරියක් වැඩක් නැහැ දැන් මේ දිස්ත්‍රික්කයේ මගේ ආසනේ ඉඳලා තියෙනවා නවලෝක මුදලාලි මේ රටේ හිටපු කෝටිපති ඥාන මුදලාලි උතුරුකොළඹ මේ රටේ හිටපු කෝටිපති මේ රටේ විප්ලව කරපු අය පවිතන්නේ දෙන්නම ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ හැබැයි ඒගොල්ලෝ බුද්ධිමත් ඒගොල්ලෝ කැපවීම තියෙනවා අදිෂ්ඨානය තියෙනවා අරමුණ තියෙනවා ඒක තියෙන ඕනේ දේශපාලනඥයෙක් නැත්තම් ජනතාව ඉස්සරහට ගිහිල්ලා සිමෙන්ති බෑග් එකක් දීලා කක්කෝසි පෝච්චියක් දීලා හාල් බකට් එකක් දීලා සමහරුන්ට අරක්කු බෝතලයක් සමහරුන්ට බයිට් එකක් ඒව දීලා ඡන්ද ගත්තට මේ රට හදන්න බෑ තමුන්නාසයන්ට ඒව දුන්නොත් එපා කියන්න එපා අනිවාර්යෙන් ගන්න එක බෝතලයක් දුන්නොත් තව එකක් ඊළඟට බොන්න හැබැයි කැටිර ගහන්න එපා කැටිර ගහන්න හරි මිනිහා තෝරලා මම කිව්වා බුද්ධිමත් දැක්මක් තියෙන කැපවීමක් තියෙන ජනතාවගේ හදගස්ම දන්න මේ මිනිස්සු අඳුරා ගන්න උත්සාහ කරනවා අපේ පක්ෂයේ දුර ගමනක් යන්න ඕන නම් මේ රට හදන්න ඕන නම් අපේ පක්ෂයේ සිද්ධ වෙනවා අපේ අපේක්ෂකයෝ අපේ පළාත් සභා මට්ටමේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ මාර්ගයට දාගෙන තමයි අපේ ජනතාවට සේවය කරන්න පුළුවන් රට වෙනස් කරන්න පුළුවන් දැන් මෙතන ඉන්න තමුන්නාසලා ඔක්කොම හැම කෙනෙකුටම හුඟක් අයට තවන්ගේ දරුවෝ ඉන්නවා මම හිතන්නේ බහුතරයකට දරුවෝ ඇති දරුවෝ ඉන්න හැම කෙනෙකුටම ඕනේ තමුන්ගේ දරුවා අනිවාර්යයෙන්ම තමා ඉන්න මට්ටමකට වඩා උඩට යනවා දකින්න තමයි ඕනේ රටේ හැමෝටම යම්කිසි මට්ටමක් තියෙනවා ඒ මට්ටම අනුව ඒ හැමෝටම යම්කිසි ප්‍රමිතියක් තියෙනවා හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවෝ ඉහළ ප්‍රමිතියකට ගෙනෙන්න ඒක තමයි අදිෂ්ඨාන. දැන් කොළඹ ඉන්නකොට මම දකින්න සමහර ලාල්ට මධ්‍ය පන්තියේ කට්ටිය මොටර් සයිකල් වල යනවා
සමහරවිට දරුවා පිටිපස්සේ තියාගෙන යනවා කොළඹ ඉස්කෝලවලට දරුවාගේ බෑග් එකක් කරේ තියෙනවා අපේ බැට් එකක් තියෙනවා මධ්‍යපන්තියේ තාත්තා කෙනෙක් වුණත් ඒ කැපවීම කරන්නේ මේ දරුවා ජාතිය කණ්ඩායමට දාන්න තමයි ඉලක්ක කරන්නේ එවනම් මේ දරුවෝට ප්‍රමිතිය වැඩි කරනවා කියන එක දරුවාගේ ජීවන මට්ටම වැඩි කරනවා කියන එක අනිවාර්යයෙන්ම හැමෝගේම හිතේ තියෙන දෙයක් හැමෝටම අවශ්‍ය දෙයක් මේක දැක්කව තේරුම් ගන්න ඕන තමුන්නාසලාගේ අවශ්‍යතාවය ඒක නම් ඒ ප්‍රමිතිය අනාගත පරම්පරාවට ලබා දෙන්න නම් එතනින් එහාට පරිණතභාවයක් ලබා දෙන්න නම් සමාජයේ උසස් මට්ටමකට ගේන්න නම් එහෙමනම් තමුන්නාසලා මේ රට බාර දෙන්න ඕනේ හොඳ ප්‍රමිතියකින් යුත මිතු මේසු තමුන්නාසලා ඌත්ෙපයි මූත්ෙකයි කියලා කියපාර විරුවෙකුට තැන් දෙන්න විරුව ඇවිල්ලා කිසි ප්‍රමිතියකුත් නැහැ විරුවා ඌත්ෙ වේ විරුවා මූත්ෙ වේ විරුවා රටේ තිබුණ ටිකක් කාලා දාලා ගොවියන් තරහට කරලා කුඹුරු ටික විනාශ කරලා තුන් වෙල ගන්න බැර කරලා විරුවා පණ බේර ගන්න පැනලා දෙන්න ඒ පළවෙනි වතාව විරුවා එක දැන් මේ රටේ ජනතාව නැවතත් කියනවා මම පාට පක්ෂේ නම් කියන්න කැමති නැහැ නමුත් ජනතාව කියනවා උණුත් එපා මුණුත් එපා එකන්ද අපි තව එකෙක් අතදා බලමු කියලා මේ විරුවා දෙවෙනි කොටස මෙහෙම කරොත් තමුන්නාසලට මම ඉස්සෙල්ලා කියපු පරිදිම මතක තියාගන්න තමුන්නාසලගේ දරුවන්ගේ අනාගත පරම්පරාව ඉහළ ප්‍රවිතියකට ගේන්න නම් තමුන්නාසල රට බේර දෙන්නත් ඕනේ ඉහළ ප්‍රවිතියක ඉන්න ජනතාවක් අඳුරගෙන ඉහළ ප්‍රවිතියක ඉන්න නායකයෝ අඳුරගෙන ඒගොල්ලන්ට රට බාර දෙන්න ඕනේ නැත්නම් තමුන්නාසල ආපහු අර රැවැටුර වලේ තමුන්නාසල ආපහු දවල්ට එන මේක හරියට පැහැදිලිව තේරුම් ගන්න මම දීර්ඝවසේ කතා කරන්නේ නැහැ නමුත් මම වදන දෙකටව කියන්න ඕනේ මේ අපේ රට මාතෘභූමිය මේක අතීතයේ හඳුරුවනේ මේ රටේ වලව් තිබිලා තියෙනවා මේ දිස්ත්‍රික්කේ තියෙන හොරගොල්ල වලව් ඊළඟ අර පැත්තේ තියෙන ඔබේසේකර වලව් තම දකින්න හොරගොල්ල වලව්ව ඉතාලම තාමස් ශ්‍රීකව තියෙනවා චන්ද්‍රිකා වැටේට පිළිසිද්ධ වෙයි ඔබේසේකර වලව්වට මම එකලාස ගියා මට හොස්ටල් එකට යන්න ඕනෙලා මගේ ආසනේ අල්ලපු ආසනේ මහරාසනේ ඒ වලව්වේ අවසාන බුරුක මං හිතන්නේ මැතිණියක් ඉන්නවා ඉතාම සුන්දර උගත් මැතිණියක් නමුත් ගොඩක් වයසට ගිහිල්ලා දැන් පයිතන්නේ එතුමියගේ ස්වාමි පුරුෂයා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා ගේ ඔක්කොම තියෙන ලීබඩු කළුවර පොළොව වල ඔක්කොම ගහලා තියෙන ඉතාලිය ගිනාපු ටයිල් බාත්รูම් වල ඔක්කොම තියෙන එංගලාතෙන් ගිනාපු තමයි හයි කරලා තියෙන්නේ නමුත් ඒ මැතිණිය විතරයි ඒ වලව්වේ දැන් ඉතුරු වෙලා ඉන්නේ කොල්ල දෙන්නෙක් කියන වලව් ඇතුලේ ශේතුත් නැතුව සරව කැතපට ගහගෙන බල්ලෙක් කියන ලොන් නැලිච්ච බල්ලෙක් ඇවිල්ලා පුටු වැටි වාඩි වුණා එතකොට මේක තමයි වලව් වල අවස්ථාවට ඉරනම මොකද මේවා නඩත්තු කරේ නැත්නම් පරම්පරා හතරක් විතර යනකොට මේ රටේ වලව් වලින් 99%ක් ඒ තත්ත්වෙට වැටලා තියෙනවා ලොකුම වලව් තියෙන්නේ කළුතරයි පානදුරේ සොයිසා වලව් කියලා එකක් තියෙනවා කාමර 100යි ආතර් සිල්ලා වලව් කියලා එකක් තියෙනවා ඒ වලව්වේ බිම් ප්‍රමාණයම අක්කරයක් වත්ත නෙවෙයි වලව්වේ බිම් ප්‍රමාණය අය එකක් තියෙනවා කේතුමති කියලා ඒක සැලලිනි සංදේශය කියලා තියෙනවා සැලලිනිය කේතුමතිය උඩින් ගියා කියලා. එතකොට මේ ඔක්කොම එකක් මං හිතන්නේ දැන් මාතෘ නිවාසයක් මේ ඔක්කොම නඩබුන් වෙලා තියෙනවා. මේ වලව් නඩත්තු නොකරම කාලයක් යනකොට අතිවාරමන ගහන උරුමය. බිත්ති වල වේහු මස් මදින. පරාළ වලට ගුල්ල ගහන. කාමර වල ඉන්න වවුල් වෙල්ලෙන. තමුන්නාසලගේ මාතෘභූමියට අද අත්තරා තියෙන්නේ අන්නේ ඉරණම. මේ මාතෘභූමිය අද ඇත්තම කියනවා නම් කඩන් වැටිච්ච පරණ හුදකලා වෙච්ච වලව්වක් කියලා තියෙනවා. ලෝකේ හුදකලාවේ. මම යුද්ධ තියෙන දවස්වල හෙලිකොප්ටර්ලෙන් යනවා රට පුරාවට. යාලි පටන් ගත්තම යාලට යනවා නැගෙනහිරට යනවා. එතනින් වවුනියාවට යනවා යාපනයට යනවා. එපාර කදුකරේ හරහා ආපහු එනවා. එතකොට මේ හෙලිකොප්ටර් යන්නේ අඩි 5000ක් උඩින්. තමුන්නාසලා ගුවන් යානාය ගියොත් මෙහෙන් උඩින් යන ඒවා අටුනාය ගෙනලා ඒවා යන්නේ අඩි 25000යි 30000යි උඩින් මේ අඩි 5000 ගුලින් යනකොට තමයි මේ රටේ ලස්සන පේන්නේ එතකොට පේනවා මුහුදු වෙරළ පේනවා රැළ ගහනවා පේනවා ලස්සන වෙරළක් තියෙනවා වැල්ලක් ගංගා ගලනවා පේනවා කඳුකරේ පේනවා අපිට සිරිපාද පේනවා සීගිරිය පේනවා විදුලි තලාගල පේනවා කැලෑ පේනවා ලස්සනට කොළපාට වනජීවි පවා පේනවා හැම පැත්තෙම කෙත්තායල් තියෙනවා කුඹුරු යාවල් තියෙනවා දිය ඇලි තියෙනවා මේ ඔක්කොම තියෙනවා අපේ මේ මාතෘභූමිය මේ ඔක්කොම තිබුණා මේ රටේ සංචාරකයෙක් ගෙන්න ගන්න බෑ
Sanjar ge gena gan api tama karanne. Kadang ngani cina ta uti ke pendana utur lagi ngehir. Kita pasai me petar ge la mudu yang la pendana wa. Kita pasai hotel tiga tiga wa sanjar ge onda rata ni dagan non hinda. Hotel tiga tiga hal. Sanjar ge wena ya ge cina ge na ya ge cia ta suwa. Posak tu yang ne mala diwe. Me hete ne tumpat cia ta isa baba na. Mala diwe ne ubin helikopter ge ge ot pendane. Waturo besa wana paripu ada dahaya palo anda mana. Pawi ini dia na waturo. Itulah yang mana diwi depe. Kelaya na, gal na, polgas na, gal paran na, mudi ralagahan nit na, mudi werlagut na, waturo dia na, waturo jual dia khadra dia na, sudu ayi la, apa yang kabar ya dollar panahai, mana diwi yang kabar ya dollar dahai. Ejaan me rata, sampat tiu rata, apa me ejaan nada tu karan na, aduan na real dia na, ejaan dia na blok kaya, ejaan dekat tu rata hatra paha hai gear. Pau gaya udah hatta pahatam, ekye blok dunai gede kara. Itu dua nanti dua nana. Yang lagi ane loko ini ane hodam aja hati kawan udian ya. Apa deh wat kerakan nana, uman awat. Ame wati kare bang wati dia, hamat tanam ringgu alipis ketuk belua. Hamat tanam ringgu, mage wati dure, maitri bawa sisir horaga. Mage pasya lah wati mana jibya wati kene. Ya tay medisin ke mai. Ya itu baru dekat ya gie, berada ni botria gawat dekat gie. Kolam bersih tu ada lagi ya, hampir tu safari yang kedua. Itu dia memang tahu yang api mati yang mati. Eka hantar tamu nasilan terin dua ni, merah dah dah kan nang, tamu nasilan janda diri hidup, merah tu mereka terus berada di negara tamu nasilan tua kian dua. Orang desa bawah nak jauh area nama parlimen itu nampak sebab berada sebab. Eko lorata binasa kerana, Eka wakil ini siap dah terpakat kini tamu nasilan. Mereka telah sengat, rata binasa kerana dia tak undang sila balai itu bunyi sah. Amat dekat bahagia kali, argale awa, argale negara ini mot, apa yang kita setawar ya tiupun, api argale support dia, api argale support dia buin dapat naik tu bah, mama sakriya wajar support kerana batang. Atau ustala itu rana, mama sakriya wajar tu bukar kerana support kerana, ada tak kerana, naik tak tanah itu argale eva kira mampar tanah. Ekat hejo thamai, mandakka aragale apa le? Itarai, me horat takgadi dusine desa bal lagiyo, eliat bahin bayu. Tamun nasal darne tole egol gunul reul lewaga. Tamangke wahane anna tuo kuda kuda taxi le three wheel le anna matangga. Kalo peti bat kohi bat bal bal daga na ye na, yurtikiri mandi ye na, gamal le tevila rati jabat tuhre ye na. Ewan me dusine desa bal lagiyo ke rata beera ganna. Aragale jangan kau ke hadau deh ti endone, mereka galu bodoh riba petangkan donne, tamun nasil lagi mereka mem petangkan nebulu, tamun nasil lagi ti endonam kumuri aja pinternya kanatta yang gurak petangkan nebuluan, me aragale aniwarre apa part baca ti endone, pelajar rancu aja ti endone, meti orang ti endone, jangan tak aniyo itu endone, parlimen itu bade sabda prasada ti endone. Namu aragale tiada nol tahun nasi lagi hiti desa panna jauh hari tanah tiada. Mau ikat kebaya kata ibu negar roa tahun nasi lagi hari.